සධර්ම දේශනා පාත් වන්නට අපිකිරේ හ අනුකම්පාවෙන් මෙතු වූ දම් සබභාමන්න්නඩ පේට වැඩම කොට දාල පූච්ච පාද ෝරලයක්ගම සරණ තිස්ස ගෞරවනියයස්වාමෙන් පහන්සේ අි සියලු දෙනාමෙක් සාදුනාද පවත් පාපි ලිකනිමු සාදුසාදුසාදු. නුගේ ගොට පදදිංචි කිනිෂ්ක ප්‍රවීන් මහතා ඇතුළ පවලේ පින්නවත් පිරිි සයුතු දායකත්ව සදධරම දේශනාව මෙ ලෙස්සින් මුලු ලෝකයටටම සන්න්න ේදනය කරන්නට පිළිමර දයිකත්පේගක කටයුතු කරන්නේ. නමුතස් භගවතු වරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස දස බලධරස් චතුවේසාරජ්‍ය විසාරදස්ස. සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාගතස්ස සබ්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අප පටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාර දස්ස සබබ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස ස්බ්්‍යුුණු සම්මාහා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු, අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාර දස්ස, සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස. ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්සේ වැඩම කොට වදාල ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේ සද්ධර්මශ්‍රවණය කරන්න සූදානන් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාමමිස්සූ දානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ ධර්මය ශ්‍රවනය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගණ්ඩත් නිවැරදි වුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ ව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇැතිවයි ඒ බලාපොරොත්තු මුදුන් පත් කර ගැනීම සඳහා අද ධර්ම දේශනාව සිදු කරනකොට දේශනාව මාතෘ කව බවට පත් කරගන්නේ දම්ම දායාද කියන සූත්‍ර දේශනාව ශාස්තෘන් වහන්සේගේ දායාදය දේශනාව මුල් කරගෙන මට කලින් ධර්ම දේශනා දෙකක් සිද්ධ කරලා තියෙනවා. ධම්ම දායාද සූත්‍රය ඇසුරෙන් කෙරෙන තුන්වෙනි ධර්ම දේශනාවයි අද අපි මේ සිද්ධ කරන්න සූදානං වෙන්නේ මේ පින්නතුන් දායකත්වය දරන්නේ ඒ දේශනාවටයි. ශාස්තෘන් වහන්සේගේ දායාදය කියන කාරණාව සම්බන්ධයෙන් මුල් දේශනා දෙකේදී අපි කරුණු බොහොමයක් සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේගේ අවවාදය මහනෙනි මේ ධර්මය නිසා මේ ශාසනය නිසා ලැබෙන ආමිසේට දායාද වෙන්න එපා. ධර්මයට දායාද වෙඩ. ඒ කාරණාව පැහැදිලි කරනකොට දීගනිකාය සඳහන්කරපු කරුණු කීපයක් තමයි දෙවැනි දේශනාවී සාකච්ඡා කළින් එතන සඳහන් කළා බුදුරජාණන් වහන්සේට සත්කාර කරන ලද්දී යමෙක් බුදුරජාණන් වහන්සේ සත්කාර කරන වන ගරුකාර කරන ලද්දී ගරු කරන වන මානිත කරන ලද්දී පූජා කරන ලද්දී ගරු කරනවන පූජා පවත්වන වන ඒ අයට බොහෝම ප්‍රත්්‍ය ලැබෙනවා කියලා ඒ කාරණාටිකේ අදාපිට සාකච්ඡා කරන්න තින අපචිත කරන ලද්දී අපචිත කරන ලද්දේ කියගෙන වන්දනාමාන කරන ලද්දී එතකොට බුදුරජාණන් වහන්සට සත්කාර කරනවන බුදුරජාණන් වහන්සට ගරු කරනවන බුදුරජාණන් වහන්සේ ළඟ ූජා පවත්වන වන භාගතුන් වහන්සේ පුදනවන බුදුරජාණන් වහන්සේට නොෙක් කාකාරං උපහාර දක්වුණ ඕන ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවෙන් වඳනවනන් ඒ අයට තරීයට ආමිස ලැබෙනවා ප්‍රත්්‍යලාභ ලැබෙන නමුත් දේශනා කළා මේ එක කාරණාවක්වත් ඒ ප්‍රත්්‍ය වලාපොරෘත්වෙන් කරන්න එපා තමන්ගේ විමුක්තිය වෙන්ුවෙන්ම හැම කටයුත් ක්ම කරන්න කියලා එමනම් පිනතුන මේ අපචිත කරන ලද්දී වන්දනාමාන කරන ලද්දී කියන කාරණාව අපි ටික් විස්තර කරගමු මොකක්ද මේ වන්දනාමාන කරන ලද්දී කිය කියන්නේ පිනද වන්දනා කරන කිය සඳහන් කළේ ඉන්න තැනින් නැගි ටිනවා ගරු කළ යුතු දැක්කහම ඉන්න තැනෙ නැගිටිනෝ. ආසනයෙන් නිමන්ත්‍රණය කරනවා. තමන්ට වඩා ගරු කෙනෙක් තමන්ට වඩා උසස් කෙනෙක් තමන්ට වඩා සීලයෙන් ගුණෙන් වැඩි මහල් කෙනෙක් තමන් ළඟට ආවහම විශේෂයෙන් තමන් ඉන්න ආසනය තමන් ඒ ආසනය නැගිටලා ආසනය පිළිගන්න එතන තමන් ඉන්න ආසනයට වඩා මහේෂාක ආසනයක් වෙන නැත්තන් තමන්ගේ ආසනයෙන් නිමන්ත්‍රණය කරනව කියල සඳහන් කරනවා. එළඟට පින්නතුනි මේ වන්දනා කරනව කියල කියහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචාංගයක් තමන් තුළ උපදවාගෙන වන්දනා කළ යුතුයි කියලා. පංචාංගයක් මත පිහිටලා වන්දනා කළ යුතුයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න විදිහට අපි කියනවා පසඟ පිහිටවල වදිිනව කියලා. එකයි මේ පංචාංගයක් උපදෝල වදිනව කියලා කියෙන්. එතකොට ත්‍රිපිටකය සඳහන් විදිහෙට හරියටම පසඟ පිහිටවල වඳන්නේ කොහොමද කියන කාරණාව අපි විශේෂයෙන් දැන ගණ්ඩුවනේ එතන විශේෂයෙන් ධර්මය සඳහන් කරනවා මුල ගහගෙන අපේ දෝත එකතු කරන්න රුවණේ හරියට මල් පොහොට්ටුවක් වගේ සමහරලාට අත්ලට අත්ල තද කරගන්නත් පුළුවන් ඒක්‍රමය අනුගමනය කර අනුමත කරන්නේ නෑ දෝත එකතුනාාම මැද හිස් භවක්තියෙන් රෝන එතකට තමයි මල් පොහොට්ටුවක් වගේ එකතුවෙන්නේ. එහෙම එකතු කරලා දෝත නලි තියාගන්න නලල මත තියාගෙන අපි සාමාන්‍ය වදින ක්‍රමයට පාත්තිනවා ඒ පාත්වනකොටත් දෝතතියෙනෙ නළල මතමයි. එනකට නලල බිමතියල අපේ අත වන්දනාව ලබන උතුම් කෙනාගේ පතුල මත තියෙනවා පතුල මත තියලා හාත් පස සම්බාහනය කරනවා බිලුබ පැත්තේ ඉදලා හාත්පස සම්බාහනය කරනවා ඒම සම්බාහනය කර කර තමයි වඳීන්නේ ඒක තමයි ශාසනය උතුම් වන්දනාව සමහර වෙලාවට වදිනකොට සමහර අය නමත් කීවා කොසොල් රජ්ජරු බුදුරජාණන් වහන්සේඟ දනගහල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල දෝතින් අරගෙන හාත්පස සම්බාහනය කරකර අඳිනකොට ස්වාීනි ම කොසොල් රජුවමි ස්වාමීනිි මම කොසොල් රජුවමි සුගතයන් වහන්සේ මම කොසල් රජවෙමි භාගිතුන් වහස මම කොසොල් රජුවමි කියලා තමන් කෞුද කියන කාරණාව හඳුන්වා දෙමින් වන්දනා කරලා තියනවා අන්්‍යා කොන්්ඩන්ජමහරහතන් වහන්සේ පිරෙනවන් පාණ්ඩ බුදුරජාණන් වහසේෙන් අවසර ඉල්ලන්ඩ වැඩපු වෙෙලාව. බුදුරජාණන් වහන්ස ළඟ දැනගෙන ධනගහගෙන් භාගිතන් වහන්සේගේ සිරිපාද පත්මය මත තමන් වහන්සේගේ අත්පිහිටවල ඒ විදිහටම සම්බාහනය කර කර බඳමු. බුදුරජාණන් වහන්සේ ඒ වන්දනා කරන්නේ කවුද කියලා නොදන්නවනෙමෙයි නමුත් වටේ බලාගෙන ඉන්නයි ඒ අය දන්නේ නෑ මේ කවුද කියලා හුඟක් අය. බොදු කොඩන්ජ මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගින් ඉවත් වෙලා ගෙහිල්. දොළොස් අවුරුද්දක්වාගේ දීර්ඝ කාලයක් චද්ධන්ත බවනය තම වැඩහිකි එතකොට ඔය දොළොස් අවුරුද්ධ තුළ ශාසනයට ආව අලුත් භික්‍ෂු භික්ෂුණීන් උපාසික උපාසිකාවන් කොන්්ඩන්ජ මහරහතන් වහසේ දැකල නෑ නමුත් මේ ශාසනය පළමුුවෙන්ම ධර්මා අවබෝධය කළ කියෙනා කියලා අහල තීරෝ නමුත් අඳුරන්නේ අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟ මේ තරන් සමීපව බැඳ වැටෙන මේ මහල්ලා කෞුද කියල හිතුනොත් මේ මහළු භික්ෂුව කවුද කියල හිතුනොත් එහම හිතපු හිතපු කෙනාට නිරයේ දුර ඇරෙනවා කියල සඳහන් කරන්නේ. එ තරම්ම ගුණේ මහ එන්සා ඒ පස්්චිම ජනතාවට අනුකම්පාවෙන් තමයි තමන්ගේ නම කියන්නේ එතකොට ලොකූ පැහැදීමක් ඇතිෙනවා මේ හාාසනයේ බුදුරජාණන් වහන්සේට අනුව මුලින්ම සසරින් එතරවෙච්ච ඒ මහා ශ්‍රාවකයද මේ කියල හිතෙන් එතකොට අං ශ්‍රද්ධාව නිසා සමහර වෙලාවට බලාගෙන ඉන්න කෙනගේ පවා දෝත නලල්ටයන සා සාධයේ මහාපුරුෂයදමි එහෙම කෙනෙකුට හිතෙන වන්නං එහෙම හිතන හිතන අය වෙනුවෙන් සුගතය දුරෑරෙනව කෙෙන සඳහන්කර. ආන්ගේ පස්්චිම ජනතාව නිරය පැත්තට හැම හැරෙන එක ගමන් කරන එක නවත් අන්ඩයි ඒ අයට ඇහෙන්ඩයි මම කවුද කිය කියා වඳන්නේ. නමුත් ඒ වදින වෙලාවට සිරිපාද සම්බාහනය කර කර වැදා. එන ඒ වදිනකමය අපි ත්‍රිපිට කම සඳහන් වෙනවා. එ ඒකයි මෙතන පංචාංගයක් උපදවල වන්දිනවාකිලකී පසඟ පිහිටවල වදනා කිරීම. නමු පින්නතුන අප වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේට වඳනවන භාගිතන් වහන්සේ මොනතරන් පිරිසිදුද කියන කාරණාවට අපි විශේෂයෙන් යා යුතුමයි අපි හැම පැත්තෙ පිරි සිදුමයි අපිට බුදුරජාණන් වහන්සේ ළඟට අවස්ථාවක් තියෙනවන යන්ඩ ඒ බුදුජාණන් වහන්සේගේ කරුණාව තියෙන හිද මිසක් නැත්තන් අපිට කොහොමත් යන්න ලැබෙන්නේ අපි සාමාන්‍ය කල්පනා කිරුත් කුණු සහිතව කබ හෝටු කඳුලු පෙරාගෙන ඉතාමත්ම අපි රිසිදු වස්ත්‍ර යඳගෙන දුර්ගන්දය හමමින් අපි ප්‍රභූුවර ගාවට යන්ඩාවුත් ඒ ප්‍රභූහෝරයාගේ ආරක්ෂික නිලදහරින් ඒ විදිහයට අපිට ඒ ප්‍රභූවරයා ගාවට යන්ඩ දෙයිද කියන කාරණාව පිහිතන්රුවන අපිට බොහෝ වෙලාට යන්ඩ ලැබෙන්නේ යඩ ලැබෙන්නේ නෑ නමුත් බුදුරජාණන් වහසේගාවට යනකොට ඒ පුද්ගලයට වඩා අපි හුඟාක් අප විත්‍රයි ඒ පුද්ගල අප විතරයි නමුත්ර ප්‍රභූවරය ගාවට යනකොට යන්ඩ දෙන්න නෑ අප විත්‍ර නිසා හැබයි ඒ රක්ෂක නිලධහරින් දකින්නේ මේ පුද්ගලයාගේ බාහිරතියෙන් අප විත්‍ර බව නමුත් බුදුරජාණන් වහන්සගාවට අපි යනකොට අපේ බාහිර අපවිත්‍ර බවට වඩා අභ්‍යන්තර අපවිත්‍ර බව බුදුරජාණන් වහන්සේට පේනු රාගෙන් කිලිටුවෙලා දවේශයෙන් කිලිටුවෙලා මෝහෙන් ලවෙලා මානයෙන් කිලටුවෙලා ක සඳහන්කළුත් පිට පැත්තිෙන් අපි හොඳට ඇඳලා පැළඳලා බොහෝම පිරිසිදුවට ආබරණ පැළඳලාසු හොඳ ගල්වෙලා හිටියට. අභ්‍යන්තරයෙන් කෙලෙස් කුණුවලින් කුන්වෙලා තමයි අපඉ කෙලෙස්වලින් කුුණ වෙලා. කෙලෙස්වල දුර්ගන්දයේ බාහිරතියෙන කුණුවල දුර්ගන්දයට වඩා බොහොම ප්‍රබලයි. කලේසියක් තිබුණ පාටක් පත් හොයා ගණඩ නැති. ඉතාම නිර්මල බුදුරජාණන් වමහස ගාවට අපි වගේ කුණු ගොඩවල් එනවට භාගිතන් වහන්සේ අනුකම්පාව නිසා ඉවසනව මිසක් නැත්තන් කොහොමත් කැමතිනෑ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ නිසාම ඒ කෙලිස් ප්‍රහීණය කර ගණඩ හදන නිසා අභ්‍යන්තරයේ කුණු ඉවත් කර ගණ්ඩ වීරය වඩන අතරය බාහිර පිරිසිදු බවකුත් බුදුරජාණන් වහස ළඟට වඩින වෙලාවට යන වෙලාවට තයෙනක හරි වටිනෝ. එහෙමන බුදුරජාණන් වහස ගවට යන හැම මොහොතකම හොඳට නාගන හොඳට පිරිසිදු වෙලා අලුත් වස්ත්‍ර යඳගෙන පිළිවලට කෙෂ්ටික පීරගෙන යන එක හරි හරි වටිමෝ. සැවත් නූර ජේත වනරාමි සුගන්ද කුටිය ඇතුළට ගිහිල් වන්දනා කරන්නට අවස්ථාවක් ලැබුණ නං ඒ සුගන්දකුටිය ඇතුළට මම යන්නේ කොහොමද කියන කල්පනාව තමග හිතින් ඇතිකර ගන්නඩුව නෑ ඒ සුගන්ධකුටියට ගිහිල්ල වන්දනා කරන්නට ලැබුණ නං මම යන විදිහටම විහාරමන්දිරී ඇතුළට බෝමලුවට චෛත්‍ය මළුවට යන්ඩ උත්සාහ කළුත් ජීවමාන බුද්ධ සඥාවක් අපේ හිතේ පෙරදරරි කරගෙන තමයි අපි එතෙන්ට ඇතුල්වෙන්නේ. එතෙන්ට ඇතුල්වෙෙන්ට ඇතිවෙන සිතුවිල්ලම එතෙන්ට යාම සඳහාම ශරීරයේ ගත පිරිසිදු කර ගැනීමම මහත් වූ ආනිසංසදායකයි. ඒමන අපිත් ගිහිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සම්බානය කර වද ලැබුණොත්. අපි හිතන්න්න ඕන පිනතුන මගේ අතේ මේ තරං කුණු තියෙනවා අත්ලට දාඩිය දාලා තියෙනවා නොයෙක් දේවල් අති අල්ලා අල්ල ඉඳල තියෙනුඒ වගේ කුණු දූවිලි බොහෝසේ අතේ තැවරල්ලා තියෙනවා මේ කුණු පිරිච්චා අති මේ තරන් පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මට ස්පර්ෂ කරන්න පුළු හන්ද කියන සංකල්පයට යන්නම වෙන හැමතන මේ තියෙන්නේ ශ්‍රද්ධ. ඒ සංකල්පේට යම් කෙනෙක් එනවනන් කවදාවත් පුුද්ධ වන්දනාවට යන්න හිතෙන්නේ නෑ දෑත පිරිසිදු කරන්නේ නැතුව අත පිරිසිදු කරගෙනම තමයි බුදුරජාණන් වහසගාවට යන්ඩ හිතන්නේ. මේ කරුණුත් ශ්‍රද්ධාවෙන් හිතනවනං ගරු කටයුතු කෙනෙකුට වන්දනාමාන කරන හැම වෙලාවකම අපි අත පයි පිරිසිු කරගෙන ය. ඟ පිතුන බුදුරජාණන් වහන්සේටත් භික්‍ෂූන් වහන්සේලාට උපන් ලාභ සත්කාර මහා ගංගා දෙකක් ගලනවා වගේ සඳහන් කළා ඇයි එහම වෙන්නේ බුදුරජාණන් වහන්සේන සංසාරී බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරණකොට දාන පාරමිතාව විශේෂ පාරමිතාව අප බුදුරජාණන් වහසගේ ආයුෂ කෙටි බවත් සසර පිරූ පාරමිතා සියල්ලෙගෙම ආමිස ලාභය මේ කෙටි කාලයක් තුළ ලැබෙන්ඩ කාලසීමාවක් නැති නිසා මේ විදිහට ලැබුණ කියල සඳහන් කරනවා එනම් ගංගාාවල් දෙකක් ගලන වගේ භික්‍ෂු මහසංගයාටත් භාගිතුන් වහසේටත් ලැබෙන ආිසය එ ඒයි භික්ෂු සංගයට ලැබෙන්නේ අපි මුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මගට අවතීරණ වෙච්ච නිසා ඒ මනැත්තන් කාට භික්‍ෂු කියල කියන්නේ ඩවි හිමියෙන් බුද්ධ ධර්මරතනයට අනුව කටයුතු කරනවා කියලා පොරුන්දු වෙච්ච පිරිසක් බුද්ධරතනයට ධර්මරතනයට අනුව වන්ගේ මුලු ජීවිතයම පරිත්‍යාග කරපු පිරිසකට තමයි භික්ෂු කියල කියන්නේ. ඒනම් බුලින් කතා කරපු සත්කාර, ගරුකාර, මානිත, පූජිත ඒ සියලුම දේවල් ඒ භික්‍ෂ සංගයාල්ලඟ තියෙනවා. කවුරු වෙනුවෙන්ද බුදුරජාණන් වහන්සේ වෙනවී. ආන්ගේ ශාසනයට ගරු කරමින් ප්‍රතිපදාවට ගරු කරමින් හැසිරෙන නිසා ඒ සංඝයාටත් ලැබෙන ලාබ සත්කාරවල කිසි අඩුවත් කිසි අඩුවක් නේ අපි වනත් වන්දනාමාන කරන්ඩ දානයක් දෙන්ඩ යනකොට අහවල් තැන මනාව බුදුරජාණන් වහන්සේ ගරු කරනවා. අහවල් තැන මනාව ධර්මරථනයට අනුව ජීවිත ගත කරනවා එහෙම හැසිරෙන පිරිසකට අප කියනවා සිල්වත් කියලා. ඒ සිල්වත් තැනකට ගිහිල්ල පුද පූජාවල් පවත්වන්ඩ අකමැති කෙනෙක් අකමැතිගෙනෙක් නෑ මේ නිසා අපිත් යන්න කැමති එතකට අපි ඒතැන් වලට යනකොට නිකම් යනවනමි සිව් පසේ ඕන තරං අපි අරගනයි යන්නේ හොඳම දේවල් වලින් අරගෙනයි යන්නේ එතකට හැමෝම යන්න පටන්ගත්ත හම ඒතැවලට හොඳම සිව් පසේ ඕන තර ඕන තරං ලැබෙනවා එකට ඒ මොනවද ලැබෙන්නේ ලාබ සත්කාර කවුරු නිසාද බුද්ධරතනයට ධර්මරතනයටත් අනුව ජීවිතයේ පවත්වන නිසා ආංඒකයි සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේටත් භික්ෂ සංඝයා වහන්සේලාටත් උපං ලාභ සත්කාරය මහා ගංගා දෙකක් ගලන වගේ කියලා. මෙතන භික්ෂ සංඝයා කියන් භික්‍ෂණී සංගයත් එතන න්නවා. ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යවලට ගරු කරන භික්‍ෂු පිරිසක් පහල වෙන. දේශනා කළා එහෙම ලැබෙන්ට පටන් ගත්තහම අර මනාව සිල්වත්ව සියල්ල අත්හැරල හිටපු භික්‍ෂ සංඝය අතරය ටිකටි ටි ටි ඒ ගුණධර්මෝලට වඩා ප්‍රත්්‍යය වලට ගරු කරන පිරිසක් හැදෙන්ට පටන්ගන්නවා කියලා සිව් පසේට ගිජුවවෙච්ච පිරිස හැදෙන්ට පටන්ගන්නවා කෙල දේශනා කළා ප්‍රතජ්ජන හිත එහෙම වෙනස් වෙනවා කියන එක පුදුමයට කාරණාවත් නෙමේ එක එහෙමමයි. එදකොට තමන්ට හොඳට උපකාර කරන හොඳට සත්කාර කරන දායකව කෙරෙහි විශේෂයෙන් සැලකිලි සත්කාර දක්වඩ ඉදිරිපත් වෙනවා. හැබයි ඒ සත්කාර තුළ වංචනික ධර්ම ක්‍රාත්මක වන්න පුළුවන් මේ අයට මේ විදියට සලකහම අපිට තව තවත් ප්‍රත්‍යපහසුගං ලැබේ තමන්ගේ හිතේ මේ සත්කාරය මකක් උදෙසාද තව තවත් වැඩි වැඩෙන් ප්‍රත්්‍යය පහසුකං සත්කාර වෙනෙනයි නමුත් අරමුණ ඒක නොවිය යුතුයි කියනෙ එකයි බාගිතන් වහන්සගේ දේශනාව. තමන්ට සිව්පසයෙන් සලකපු ගෙනටත් තමන්ට සලකන්් කිසිම සව්පසයකින් පරිත්‍යාගයක් කරන්න නැති අන්තාසරණ මහල්ලටත් දෙන්නටම සැලකිය යුත් එකම විදිහෙටයි එදාට සිව් පසයට ගිජු බක් එතන පෙන්නන්න ගිජූ නොත් සිව්පසේ සපේ නයට වැඩිපුර සක සරකනො. එහෙම නොවිය යුතුයි ආංගේ ප්‍රත්්‍යය පහසු කංගොලට ඔබ දායාද නොවිය යුතුයි ඒ හැම එකක්ම උපේක්ෂාවෙන් උපේක්ෂාව ඉවසය යුතුයි භාගතුන් වහන්සේගේ අවවාදයට අනුව ධර්මානුකුල ජීවිතය කරයි කැමතිවීුත්ති එනි සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ කාලි පහළවන මේ පිරිස අදත් එවිදිහටම ඉන්නවා කියලා එනං මේ ප්‍රථ්‍ය වලට ගරුකරපු පිරිසක් එදත් හිටිය අදත් ඉන්නෝ සඳහන් කලා ඊට අමතරව භාගිතුන් වහන්සේගේ කාලි දහවල් ධානින් පස්සහි අතිරේක ඉතුරුණ ප්‍රත්තිලාබ තව තියනවා උක්කකුරු උක්පැණි ගෙනාපු දේවල් ඉතුරුයි තලතල් මේ පැණි ගිතෙල් ගෙනපපු දේවල් ඉතුරුයි ආන්ගේ නිසා යම් පිරිසක් ඔය ගිතෙල් අපට දෙෙන්ඩ ඔය තලතෙල් අපට දෙෙන්ඩෙ ඔය උපපැණ අපට දෙෙන්ඩෙ අපේ ශාස්තෘවන් වහන්සේට පූජා කරන්න අපට දෙෙන්ට ආං එහෙම කිය කියා ඉල්ලන්ඩ පටන් ගත්ත කියලා. එහම් එහෙම පිරිසක් බුද්ධ කාලිත් හිටිය කියලෙයි සඳහන් කරන්න. මේ දේවල් විශේෂයෙන් කතා කර කර ඉල්ලනව කියමු කියනවා දායක මහත්‍යාවෝක මෙහැට ගේට උපාසක මහත්‍යාවෝක මෙහැට ගේට ආ එහෙම කතා කර කර ඉල්ලන පිරිසක් එදා හිටිය කියලා බුදුරජාණන් වහසේ දේශනා කරන අපේ ආචාරයන් වහන්සේට අපේ උපාද්‍යයන් වහන්සේට දෙෙන්ඩ මේ වටිනවා නිස වෙලාව කැප වෙලාව අපි පිළි ගන්නවන්න ඕකගේන්න කියලා කටින් කිය කියා ඉල්ලවා කියන සඳහන් කරනවා නමුත් පිනතින බුදුරජාණන් වහන්සේ මේ ශබ්ද ඇති කරන භික්‍ෂූන් වහන්සට හරි අකමැති යම් තැනක ශබ්ද ඇති කරනවාන යම් තැනක කෑකෝ ගහනවන බුදුරජාණන් වහසේ කොහොමුවත් කැමතිෙන යම්තනක ශබ්දයක් කලබලයක් ඇහෙනවනම් සමහර වෙලාවට බුදුරජාණන් වහස වමසලාතිනවා. මාලුකාරයවූ මාළුුවල්ලනකොට කෑගනෝ වගේ මේ හඬනගන්න කවුද කියලා. එහෙම කෑකෝ ගහපු සමහර භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහසේ යන්ඩ කියලත්තිනවා භාගිතන් වහස අඩ ඉන්නතෙන යන්ඩ කියලත්ති වා. යසෝජ මහරහතන් වහන්සේට එ. සෝජ කියන දීවරයෙක් දීවර නායකෙක් එයා එක්තරා සිද්ධක් නිසා සසර බය ඇතිකරගෙන තමන් යටත හිටපු දීවරියු පන්සීයක් එක මහන වුණ හැබැවින්ම දීවරයු. එනිසා කොහොමත් මේ ගොල්ලන්ගේ කටේ සද්ධ සද්ධි වැඩි. එක දවසක් සද්දය ඇහිලත් බුදුරජාණන් වහන්සේ අනවා මාලුකාරයෝ මාලුුවල්ලනකොට කෑගනවා වගේ කවදේක ඇග හඩ කියලා හැබැෑවටම ඒ මාලුකාරු බෙහැර වැෙන්ඩ කිව්වා යන්ඩ කිව එතන ඒ පන්සිය දෙනම බැහැර වුනා බුදුරජයන් වහසසිගාව ඇ බැහැර වෙලා ගිහිල්ල මේ යසෝජ කියන භික්‍ෂූන් වහන්සේ තමන්ගේ අනික් පන්සිය දෙනාට කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ අපට උපකාරයක් කළ මකදද උපකාරය අපිට යඩ කිව්වා ඇයි අන්ඩකිවේ දුජාණන් වහස ැමැති විදිහට හැසරුණ නැති හින්ද. එන හොඳට මතකතියාගන්්ඩ නැවත භාගිතුන් වහසගාවට යනකොට. භාගිතන් වහස කැමති විදිහට එතින්ට අන්ඩ සූදානන් වෙන්ට පිඳතුන මෙ සියලු දෙනාම ධර්මාාව බෝධය ලබල මාර්ග පලලබල තමයි බුදුරජාණන් වහසගාවට යන ඊලඟ පාරයනක. අ නායකය සඳහන් කළා අපි අනුකම්පා කලා කියලා එදා එතනින් යන්න කීවේ නැත්තං සමහල්ලට ඒ මාර්ගපල අධගම තවත් පරක්කෙන් තවත් පරක්වන්න තිබබා යන්නකිීපු නිසා තමයි ගිහිල්ල කාරණාව තේරුම් අරගෙන කාරණාවට මනවිදදන එන මෙතනත් සඳහන් කරනවා මේ ලාබ සත්කාර වෙනුවෙන් භික්ෂූන් හසල කලකෝල හල කරනවාට බුදුරජාණන් වහස කොහොමුවත් කැමති කියලා ආහාර බෙදාගැනීම සඳහා කෑකෝ ගහන එක ඒතරන් හොඳ මදි කියල තමයි බුදුරජාන්සේ කල්පනාව හැබැවින්ම එක හොඳ මදි නිසා බුදුරජාණන් වහසේ කල්පනා කර නොම්බ ප්‍රශ්නය විසදන්න කොමද. නයෙක් නොයෙක් ප්‍රශ්නගාව ගැටලු ඇතිවෙච්ච තැන්වල බුදුරජාණන් වහසේ ශික්ෂාපද පැනව්වා නමුත් ප්‍රත් පහසුකං එපා සිූපස එපා කියල ශික්ෂාපදයක් පනවන්න පුළුවහන්ද එහෙම ශික්ෂාපදයක් පනවන්න පුළු හංකමක් නෑමේ ශාසනී මොකද භාගතුන් වහසේ දන්නවා එහෙම කෑකෝ ගහනක නුසුදුසී නමුත් බුදුරජාණන් වහන්සේ සංවේගයක් උපදිනවා ෑකෝ ගණන භික්‍ෂූන් වහසල පිළිබඳ මේවාගේ උතුම් නිර්මල ශාසනයකට ඇවිල්ලත් ධර්ම ගරු පිරිසක් බෞද් පත්තෙන් බෑ ාස්තෘූ ොහසට ගරුරන පිරිසක් බවට පත්වෙන්ට බැරි වුනා කියල තමන් වහන්සේ ගැන දුකක් හිතෙනවද කවදාවත් නෑ අපේ අම්මයි තාත්තයි කැමති විදිහට අපි හැදුුන් නැත්තන් ඒ දෙන්න කැමතිවිදිහට අපි හදන්ට බැරි වුණොත් ඒ දෙනට දුකක් හිතන්න පුළුවන් මෙච්චර දුක්වින්ද මෙච්චර මහන්සි වුණා මෙච්චර වියදන් කිරවා උගන්නන්ට පුදුම කැපකිරීමක් කළ නමුත් මගේ මහන්සේ මගේ වියදම ඔක්කොම වතුරගිය බලාපපුරොත්් චි තැන්ට මේ දරු ආවිනය කියලා කනස්සල්ලක් කනගාටුවක් ඒ ගොල්ලන්ට ඇතිවෙනවාමයි. නමුත් මේ භික්‍ෂූන් වහන්සේලා මෙහෙම වනා කියලා බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ ගැන කනගාටුවක් ඇතිවෙන්නේ නමුත් සංවේගයක් උපදිනවා ඒ ඇයි පිළිබඳ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහල වෙලා ඉන්න වෙලා වෙත් ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්‍රය ලබ ලබා ඉන්න වෙලා වෙත් මේ භානක සංසාරෙන් එතරයන්න වීරය නොකර මේ ලාබ සත්කාරෙන්ුවෙන් කෑකෝ ගහන භික්‍ෂුන් පිබඳ සංගයක් පතින. නමුත් පිඩතිනේ සඳහන් කරනවා මේ කුලපුත්‍රයන්ගේ ශ්‍රමණ ධර්මය ආහාරය සමඟ බැඳලායි තියෙන්නේ යි මුලික් සඳහන් කළේ සිව්පසය තහනම් කරන්න බෑ මකද ජීවිතය පවත්වන්න ගුණ ධර්ම සම්පූර්ණ කරන්න සිව්පසේ අවශ්‍යයි දෙන මේ ගුලපුත්‍රයන්ගේ ශ්‍රමණ ධර්මය මේ ආහාරය සමඟ බැඳිලායි තියන්නේ. දවසකට වරක් වත් ආහාර අවශ්‍යයි දවසකට දෙවලක් වැළඳුව සමහරය දවසකට එක වෙලක් වෙලඳ අඩුමතර මේ දවසකට වේලක්වත් ආහාර අවශ්‍යමයි මේ ප්‍රතිපදාව පූරණය කරන්න නමුත්. නැත්තං ආහාර අහේනිය නිසා ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න අමාරුයි අන්න එක හින්ද සිව්පසයේ එා ආහාර එපා කියලා ශික්ෂාපදයක් පනවඩ පුළුවන්කමක් නෑ. ආගේ නිසා ප්‍රත්‍ය ආකපැයි කියල ශික්‍ෂාපදයක් පනවන්ඩ බැරි නිසා වෙන දෙයක් සම්බන්ධින් මේ ප්‍රශ්නය පැනැ ගුණනම් ඒ බුදුරජාණන් වහස තාහනම් කරනවා නමුත් මේ කාරණාව තාහනම් කරන්න ෑ දඟර එක අවස්ථාවක සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවි එක භික්‍ෂූන් වහසේ නමක් ඉන්න ඇතට වෙලා බණ අහනවා ඇතට වෙලා බුදුරජාන් වහසේ ඇහෝ ඇයි උන්වහසේ ඇතට වෙලාඉන්නේ අනි කාමුදුරුර සඳහන් කලා ස්වාමීනිි ලූනු වලඳලා උහසේ ලූුණු වලඳලා ලූුණු වලඳලා නිසා ලූනු දුර්ගන්දයේ නිතරම පැතිරෙනව ලඟින් එයින්ද සංඝ්‍යාතරට ඉන්නේ නෑ දැන්ගතිකොට ලූුණු වලඳපු උන්වහන්සේට සංඝයායක එකට කටයුතු කරන්න බාධාවක් වෙලා ආගේ ඉහින්ද බාගිතුන් වහන්සේ ලූනු වලදන එක දාන කළා ඒ බව විශේෂීෙන් සඳහන් කරනවා ඇැබ සමහරලාට මේ අපේ තියෙන ලුණු නොවෙන්ඩ පුළුවන් වෙන මීට වඩා සැර ලූුණු වර්ගයක් එදා කාලි තිබුණ වෙඩ පුළුවන් ඉනිසා තමන්ගේ මාර්ගයට බාධාවක් නෙක් තහනන් කළා එනම් මෙතන මේ ආහාරය මාර්ගයට බාධාවක් කර ගන්නවා සමහරුගල තහනම් කරන්න බැරිකමක් තිය ඒේතුව තමයි ඉදවසකටවෙලක්හරි ආහාර අවශ්‍ය නිසා අ ඒ නිසා අකැපයි කියල ශික්ෂාපදයක් පනවන්න බෑ. නමුත් සව්පසේ තහනම් කරන්න බැරි නිසා ඇතැම් ආහාරවර්ග තහනම් කරලා තියනවා. සිව්පසේම තහනම් කරන්න බෑ. නමු සමහර ආහාර තහනම් කළා. ප ඳහන් කලා වගේ ඒ ලුණු වර්ගයක් තහනම් කරලා තිනවා. එතුවට භාගිතුන් වහස තහනම් කරපු ඇතැම් මස්වර්ග තියන මස්වර්ග දහයක් විතර ුදුජාන් වහස තන කරතියනවා මේවාගේ සගයාට තහනන් කරපු ආහාර වර්ගතියනවා. මේ ආහාරය කය පවත්වන්ඩ මිසක් අනෙක් කටයතුවලට බාධ කරන්න හේතුවක් නොවෙන්ඩුවනේ. අන්න හිංසා සඳහන් කළා ආහාරයේ නමුත් පමණ දැනගෙන වලදන්න කියලා. කය පවත්ව ගැන්ඩයි වලදන්නේ. පමණ ඉක්මෝල වැලඳී වවූත්මකක් වේද. පමණ ක් මෝල වැලඳුවොත් දහලේ ධර්මශ්‍රවණය කරන්න බැරුවනවා. ඒයි වාඩි වෙලා යිටබෑ. කුස පිරිල වැඩි නිදි කිරා වැටනෝ. භාවනාවට හිත එකඟ කරන්න බැරුවයනවා. ආසනය වාඩිුනාට නිදි කිලා ටිනවා. අන්ගේ නිසා මේ ගන්න ආහාරයේ මේ කය පවත්වා ගඩයි. එහෙම නැතු ලෝකෝත්තර ගමනට බාධාවක් කර ගඩනමේ ජීවත් වෙන්නේ ආහාරය පිණිස නෙමෙයි නමුත් ආහාරය ජීවත්වීම සඳහායි ඔය කාරණාව මනාව මතකති ෙන්ඩුවන ජීවත් වෙන්නේ ආහාර සඳහා නෙමෙයි නමුත් ආහාරය ජීවත්වීම සඳහායි මම ජීවත් වෙන්නේ මේ සංසාරයෙන් එතරයන් මඟ පාදා ගැනීම සඳහයි ඒකටයි ජීවිතය රැ ගණ්ඩ අශ ඒටයි මේ ජීවිතති වටින්නේ ඕක තේරු නොගත්තායි ආත්ම කෝටි ප්‍රකෝටි ගැනකින් යලි ලැබන්නේ නැති ශ්‍රේෂ්ඨ මනුස්්‍ය ජීවිතයක් බොහො හොඳට ෂණ සම්පත් සහිතවම අරගෙන ඒ දන්නති හින්දා කාලි මැරිලේනවා. නොයෙක් හේතු නිසා මැරනවා. සිතූ පැතුූ දේවල් නොලැබන නිසත් මැරනවා. අම්මතාතා දොස්බස් කියේපු නිසස් සියදි විහාානිි කරගන්න කල්පනා කරපු කාමවස්තුන් නොලබෙන නිසත් ජීවිතය නැතිකරගන්නවා. වෙන තැනක හම්බවමු කියලා හිතලා ස්තමහල්ලාට දෙන්නෙක් එකට ජීවිතය නැති කරගන්න. නොත් කවදවතය ගොල්ලන්ට අයි හම්බ වෙන්ඩ වෙන්නේ සංසාර කවදාාහය හම්බ වෙයි. තියාලා බලාපපුරත්තුන විදියට හම්බෙන්ඩ වෙන්නේ වෙන්න න. රාගයි දේශයයි මෝහයයි පදනම් කරගෙන ජීවිතය නැතිකරගෙන සතරපාතමයි බොහෝ වෙලාවට නතරවෙන්න වෙන්නේ. ඒ නිසා මේ ආහාරය මොකක් සඳහාද ගුණපුරන්ඩ කය පවත්වා ගැනීම සඳහායි භාගිත නොහසගේ අනුශාසනාව තමන්ගේ කුදරයට තව බත්කටවල් දෙකක් තුනක් දාණ්ඩ පුළහන් තරන් ඉඩ තියන වෙලාවේ ආහාරන් බහෝ කරන එක නවත්තන්න කියලා. ඉතුරුටික සම්පූර්ණ කරඩ පැම්පානය කරහම මනාව සමුලිත වෙන දෙකට අපහසුනෑ බොහම සැහැල්ලුයි බොහොම පහසුයි එක මාර්ගයට බාධාවක් නෑ පිනතින අන්න ඒ නිසා මම දම්මදායාද ප්‍රතිපදාව දේශනා කරන්නම කියල සඳහන් කලා මහනිනි අන්න ඒ නිසා මේ ආමිසදායාද ප්‍රතිපදාව නෙමෙයි ධම්මදායාද ප්‍රතිපදාව මම බලාට දේශනා කරනවා කියලා සඳහන් කලා ප්‍රතිපදාව ශික්ෂාකාමී කුල පුත්‍රයන්ටයි ශාසනය තුළ හික්මෙන්් කැමති මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගෙන ලැබු නවස්ථාවෙන් උපරිම ප්‍රෝජනය අරගෙන සසරින් මිදෙන්ඩ උත්සහ කරන කුල පුත්‍රරයන් සඳහායි මේ ප්‍රතිපදාව කියලා දේශනා කලා පඳතින සඳහන් කළ මෙතන කුල පුත්‍ර කියල කියන්නේ කාටත උසස් වූ කුලක උපන් ජාති කුල පුත්‍රයෙන් ගැනයි මෙතන සඳහ කරන. කොල පුත්‍රයා. විශේෂයෙන් අපි බණ දහම් අහනකොට දහම් පොතපත කියෝනකොට මෙ කුල පුත්‍ර කියන වචනය අපිට අහන්ඩ ලැබිෙනවා. එතට කෞද්ද කුල පුත්‍රය කිය සඳහන් කළේ මෙතන සඳහන් කරන උසස් වූ කුලේක උපන් ජාති කුල පුත්‍රයෙන්ටයි. ශාසනය එහෙමයට හරි වටිනෝ. එතකට උසස් කුලේක ඉපදුන හම කියල කියන්නේ බ්‍රහ්මන ශස්ත්‍රය වයිශ්‍යය බ්‍රාහ්මණය රජවරු සිටුවර් මේයට නෙමෙයි කියන කාරණාව හොඳටම ගතකතිය ගණඩුවන්නේ. එෙම නැත්තම් උසස් කොල පුත්‍රයන්ටයි කියලකේ හම කෙනෙක් මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළ හන් ඇක බදුරජාණන් වහන්සේ කුලය ගරු කරන්න නෑ කියල සඳහන් කළත් ඇතැම් තැන්වල උසස්කුල ගැන කතා කරලා තියෙනවා කියලා. මේ උසස් කුල කලකිවේ බ්‍රහමණ කුලේටවත් ශස්ත්‍රී කුළේටවත් වශ්‍ය කුලේටවත්. එ කාට් ද උසස් කුල කියතන සඳහන් කළේ මෙතන විශේෂයෙන් සඳහන් කරනවා. උසස්පුූ කුලේක උපන් ජාතිකුළ පුත්‍රයන්ටයි කියලා උසස්කුලකිීවී. දර්මාණුකූලව හික්මුණ පවුල්වනායි. මව්පියොත් හික්මිලා. දරුවොත් හික්මිලා. මව්පියොත් අකුසලේගේ ඇත්වෙලා. දරුවොත් අකුසලේගේ ඇත්වෙලා. අංහිම අකුසලයට පිටු පාල. කුසලට ගරු කරනයට තමයි මෙත උසස් කුල පුත්‍ර කියෙන නමහම්බ වෙලා තින්. සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් අය පැවතුම් ඇතියි සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් ඇතියටයි කල පුත්‍ර කල සඳහන් කලින්. එකෙන් හැම ක්‍රියාවකදීම එහි යෙදිය යුතු ආකාරයමකක්ද කල දන්නවා. තැනට සුදුසු විදිහෙට ඇඳගෙනයනු කතා කරන්න සුදුසු විදිහයට කතා කරනවා. වැඩි හිටියෝ කතා කරනට මගින් පයින්න. අනුන්ගේ කතාවට හොරෙන් කන්දිීගෙන ඉන්නේනෑ. ඉඳගන්න කොට ඉඳගණ්ඩ සුදුසුම ක්‍රමය මොකක්ද කියන දැනගන ඉඳගන්න. ඕනම තැන ඉඳගණ්ඩ පහසු න විදිහ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. සිට ගත යුතු තැන නොසැකව නොසිස්ව සිටගන්න. ගරු කල යුතු කෙනට මානයක් නැතුවම ගරු කරනවා ආන් එහෙම ප්‍රතිපදාවක පුරුද්ුවේච්චයටයි මෙතන උසස් කුලයක් කියල සඳහන් කරන්නට ඒදන. පිනතිනි ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා ධම්ම දායාද සූත්‍රයේ ඇසුරු කරගෙන සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහර නිමාකරපු මේ උසස් දේශනාව ඇසුරු කරගෙන තව දේශනා ගණනාවක් ඉදිරිීට සාකච්ඡා කරන්න අවස්ථාව යොදාගණ්ඩ වෙයි කියල කල්පනා කරනවා.නිසා ඊළඟ කරුණුටික ඊළඟ දේශනාවෙන් අපි සාකච්ඡා කරමු තැනට අපේ කාලේ නිවා වෙලා නිසා මේ උතුම් සූත්‍ර දේශනාව හැබෑම නිවන් මග පසක් කරන ශාසන ප්‍රතිපදාව මොකක්ද කියලා ලෝකෙට කියලා දෙන අපූර් සූත්‍ර දේශනාව ඒ දේශනාව තුන්වැනි දේශනාවට දායයිකත්වය දරන නොගේ ගොඩ පදිංචි කනිෂ්ක ප්‍රවීන් මහත්ම ඇතුළු පවුලේ අය විශේෂයෙන් පින් අනුමෝදං කරන්න බලාපොරොත්වෙනවා මේ පරලෝගියපු පවුල් පරම්පරාගත සියලූම ඥාතිමිත්‍රාදීන්ට.ඒ සියලුම ඥාතීන්ට මේ පුන්න ධර්මයන් ධර්ම දානුමිනිකුසලේ වගේම ධර්මශ්‍රවනානි සංසේ අඩු නැතුව අනුමෝදං බීවා කළ ප්‍රාර්ථන කර. විශේෂයෙන් සෙත් පාර්ථනා කරනවා බොහෝම කල්ල්‍යාන මිත්‍රත්තෙන් අපටත් ආශිරවාද කරල තියනවා චිරාත්කාලයක් ලෝවැසියන්ට සුගතිය කරා ගමන් කරන්නඩ කෙටීම කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් නිවන පසක් කරගැන්ඩ මේකු සල ධර්මයන් හේතුවේවාකෙ ආශිරුවාද කරලා තියෙනවා තිශුනෙත් වොරද දියනියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට එවගේ තමන්ගේ දෙමව්පියන්ට රත්නත්ත්‍රේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත් කනිිෂ්ක ප්‍රවීන් මහත්මා ඇතුළු පවුලේ අයගේ උතුම් බලාපොරොත්තු හැඩීරි සසිහිපත් කරනවා. මේ සත්පුරුෂදායක පිරිස පින් අනුමෝදං කළ සියරු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිර්වාද කළ දියණියට පින්කම සිදු කළ කනිෂ්ක මහත්මමා ඇතුළු සියලු දෙනාටම. මේ අවස්ථාව පිංකමට සහභාගී වෙන සියලුම දෙනාටම සත්්ධර්මශ්‍රවනය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් අපි රැස් කරගත්ත මේ පිින් අනුමෝදන් වේවා රත්නත්‍රී ආශිරුවාදල් ලැබේවා බෞද්ධයා මාධ්‍යජාලී මුලින්ම ඇති කරන්නට යෙදෙන අපොත් ව වදාළ ධරණගම කුසල් දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පු්න ධරමයන් අඩු නැතිව අනු මෝදන් වේවා. වර්තමානයේ උන්වහන්සේගේ මග ඉදිරියට පවත්වාගෙන යන අවසරයි බොරලන්දේ වගර ඥාන අපේ නායක මාහමිපාණන් වහන්සේ ඇතුළු කාරි මණ්ඩලේ සියරු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් මෙම කටයු ත තවත් ශක්තිමත්ව කරගණඩ හැකියාවල බේවා කියල ප්‍රාර්ථනා කරමින් දායක පිරිසටත් පින් අනු මෝදං කළ ඥාතීන්ටත් ආශිරවාද කෙළසිරුදනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගැනීම සඳහා මේ සියලුම පුුණ්්‍ය ධර්මයන් හේතු වාසන වීවා කියල ප්‍රාර්ථනා කරම් ආකාසත් හාචමටහාදේවානාගා මහිකා උං්ඥන්තන් අනුමෝදිිත්වාචිරංරක්කංතුළෝක සාසනන් දේවෝ වස්සතු කාලීනේ සස්ිය සම්පත්ති හෝතුච. පිතෝ භවතුළු කෝචේරාජා භවතුදම්මිකෝ.